දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි මම අද මානව හිමිකම් කොමිසමට එන්නේ පැමිණිල්ලක් කරන්න ඒකට හේතුව තමයි අතුරුසෙක් හැටියට මම එන්නේ ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජූලයි 9 අධිවෙච්ච විහිසුණු අරගලයකින් ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලයත් පත්කරගත් පසු මේක බලා ගිහිල්ලා ඊට පස්සේ ලංකාව තුල ද්විද ස්ථානවල හැංගිලා අපිට ආරංචි වෙනවා 13 ද කොහෙද රටෙන් පිටවත් වෙනවා මාලදිවෙනට යනවා කියලා මාලදිවෙන් ඊළඟට කියන සිංගප්පූරුවට යනවා කියලා ඊයේ දවස වෙනකොට සිංගප්පූරුවෙන් තායිලන්තයට වීසා ලබාගෙන මාස 3කට ගියා කියලා මාධ්‍යවල වාර්තා වෙනවා එතකොට මේ රටක ජනාධිපතිවරයෙක් ඒකට එතකොට තායිලන්තයේ ජන අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කරනවා ගෝඨාභය රාජපක්ෂට එහෙ ඇවිල්ලා ඉන්න පුළුවන් දේශපාලනය කරන්න බෑ හැබැයි ඔහුට ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් රාජ්‍යයක් හම්බෙනකන් රටක් හම්බෙනකන් ඔහුට තායිලන්තේ ඉන්න පුළුවන් කියලා දැන් මට මේ රටේ ඔහුත් මේ රටේ පුරවැසියෙක් ඔහුටත් අයිතියක් තියෙනවා අමා ජනාධිපතිවරයා හැටියට හෝ ඒ අතහැරිය පුද්ගලයාට හෝ හැටියට හෝ ලංකාවේ ඇවිල්ලා ජීවත් වෙන්න පරිසරයක් හදාගන්න वर्तमान जनाधिपति रणिल विक्रम सिंह मेतुमा लंकावट आरक्षाकारी नैकोट रटेम आरक्षा करेरी मांडलिक प्रधान आरक्षक लेखापति पुलिस पति तुम आरक्षा करेम पशु ඔහු කිය විදියගෙන අපිට විනීත භාවයක් නැහැ මම ඇත්තටම ජූලයි මාසේ 18 වෙනිදා පොලිස්පතිට පැමිණිල්ලක් කරනවා මේ ගැන විමර්ශනයක් කරන්න මේ රටින් පිටවත් වෙච්ච විදිය පිටවහල් කරපු විදිය සිය කැමැත්තෙන්ද කිය කොහොමද මේක සිද්ධුනේ කියලා ඒ වගේම මම කතානායකවරයාටත් ඒ පිළිබඳව පැමිණිල්ලක් කරනවා නමුත් ඒ පිළිබඳව අද වෙනකතුරුත් විමර්ශනයක් නැහැ ඒ ඔක්කොම කරන හේතු කරගෙන තමයි මම අද මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් කරන්නේ ඒ අදාළ මගේ පැමිණිලි වලට විමර්ශනයක් කරන්නත් ඒ වගේම මේ රටේ පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රටට ඇවිල්ලා ඔහු කැමති විදියට ඉන්න ඒ වගේම මේ රටේ ඉන්න පුද්ගලයන්ට ඔහුට විරුද්ධව යම්කිසි නෛතික ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒවා කරන්නත් ඔහුට ඒවට මුහුණ දෙන්නත් සුසු පරිසරයක් ගොඩනගන්න කියලා අපි දකිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබ්බ විභාග වෙච්ච නඩුවකදී කියන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අධිකරණය පෙනීටින කියලා නොතිසි කරා කියලා එතකොට ජනාධිපතිවරයා ඇවිල්ලා කියන ඔහුට ලංකාවට එන්න එපා කියලා මේවා පරස්පරයි ඒ කාරණාත් එක්ක අනිත්‍යක රටක එක පුද්ගලයෙක්ට ආරක්ෂාව සපයන්න බැරි නම් මේ රටේ පොලිසියට ත්‍රිවිධ හමුදාවට පත් වෙලා ඉන්න ජනාධිපතිවරයාට ඒක ලොකු ගැටලුවක් මම හිතන්නේ සමහර වෙලාවට කාඩිනල් උන්වහන්සේකින් හරි එහෙම නැත්නම් මහා සංඝරත්නයෙන් හරි ආරක්ෂාව ඉල්ලුවා නම් ඔවුන් ඒක සපයලා දෙයි හැබැයි අවාසනාවකට දැන් ඉන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තියෙනවා සහෝ ජාත්‍යන්තර මාධ්‍යට සහ දේශීය මාධ්‍යට කියනවා එහෙම කරන්න එහෙම එන්න පුළුවන් වාතාවරණයක් නැහැ කියලා. ඉතින් ඒ වන් පසු බිමක තමයි මම මේක කරේ. ප්‍රතිවාදියෙක්ට වුණත් මූලික අයිතිවාසිකම් තියෙනවා. මමත් අරගලේ හිටියා. අපි අරගල කරේ සිස්ටම් චේන්ජ් එකකට. මම හිතන්නේ ව්‍යවස්ථාව කඩලා අපිට හෝ නීතිය කඩින්දලා අපිට කරන්න පුළුවන් වෙනසක් තියෙනවායි කියලා. මම දකින අරගලය කරන්න පුළුවන් අපිට කැරල්ලක් ගහනවා නම් කැරල්ල ගහන්න පුළුවන් මැතිවරණයේ කදිරේකින් අදාරගලේ සාර්ථකද අසාර්ථකද කියලා අනාගතයේ ඊළඟට එන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හෝ වේවා ඔහුගේ අනුගාමිකයෙක් ඡන්දයට ආපු වෙලාවට ඔහුගේ ජයග්‍රහණය වූ පරාජය තුල තීරණය කරાવી එතෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලංකාවේ ඇවිල්ලා ඔහුගේ දේශපාලනය ඔහුගේ වාසභූමිය ඔහුගේ නිවහනේ ජීවත් වීමට ආරක්ෂාව සපයන එක මේ රටේ වගකීමක් මේ රජයේ වගකීමක් කියලා ඒකට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න කියලා මම මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් කරා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නත් බලාපොරොත්තු වෙනවා මොකද මම මේ රටේ පුරවැසියෙක් පුරවැසි අයිතිවාසිකමකුත් බිඳ වැටෙනවා මොකද රටේ ප්‍රථම පුරවැසියාට ලංකාවේ ඉන්න ආරක්ෂාව නැත්නම් ඔහුට මේ රටේ අනිත් පුරවැසියන්ටත් ඒ කතාව එහෙම්ම බලංගු ඒ වගේම මේ රටේ ගොඩාක් කට්ටිය දේශපාලන හේතුන් නිසා නැත්නම් වෙනත් හේතුන් නිසා රට අතහැරලා ගිහිල්ලා සයිලම් දාලා තියෙනවා අද රටේ ජනාධිපතිවරයාටත් එහෙම තත්ත්වයක් තියෙනවා මේක එහෙම දෙපැත්තටම වෙන එක සාධාරණයක් නෑ ඉතින් ඒ කාරණේ හින්දා මම මේ කුල පුරවැසියෙක් හැටියට අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න
කණ්ණාඩි වෙනුවට S කන්